ගිය අවුරුද්දේ විදුලි බල මණ්ඩලයේ ලාභය බිලියන 48යි කියලා. එතන මේ කරුණ ඉදිරිපත් කරන්නෙම විදුලි බල මණ්ඩලය විසින් මෙතෙන්ට කොමිසමට ඉදිරිපත් කරපු සමහර කරුණු ප්‍රත්‍යක්ෂ කරන්න නමුත් සත්‍ය නොවන බව මේක තහවුරුයි. ඒකාබද්ධ ඒ නැත්තම් කන්සොලිඩේටඩ් ලොස් එක තියෙනවා. හැබැයි කන්සොලිඩේටඩ් ලොස් එක මේ වෙනකොට ශ්‍රී ලංකා ආණ්ඩුව ડોક્ટર නලින්ද කිව්වාගේ මේ විදුලි බල මණ්ඩලයේ තියෙන රාජ්‍ය ඇතුලේ. ඒ නිසා තෙල් සංස්ථාවට ගෙවිය යුතු සමහර ගෙවීම් කරලා විදුලි බල මණ්ඩලේ බර අඩු කරලා තියෙනවා. එතන මේ පහුගිය අවුරුද්දේ ලැබුණු බිලියන 48 24 අවුරුද්දේ විදුලි බිල අඩු කිරීමේ සලකා බලන්නේ නැත්තේ ඇයි? ඒක සලකා බලන්න ඕනේ. ආදායම බිලියන 710ක් තියෙනවා. වියදම බිලියන 686ක් තියෙනවා. ඒ දෙක අතර පරතරය තමයි මේ බිලියන 23. ඒ අනුව තමයි අපිට අතිරික්තයක් තියෙනවා 103.4%කට ආසන්න මුදලකින් අඩු කරන්න පුළුවන් කියලා මණ්ඩලය කියනවා. අපි ඊටාම ඌමනාවෙන් අහනවා. ඔබට ඉදිරිපත් කරන අතර මම එකක් මේ ෆයිනෑන්ස් කෝස්ට් එක කියන එක අපි කාටවත් හංගන්න බෑ. සමහර ඒවා අනෙස්පෙක්ටඩ්ලි වැඩි වෙන්න පුළුවන් ඒවා තියෙනවා. ඔබගේ කොමිසම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට ඉදිරිපත් කරපු ලිපියක් තියෙනවා. මේ ලිපිය ඉදිරිපත් කරලා තියෙන්නේ ෆයිනෑන්ස් කෝස්ට් එක පිළිබඳව. එතන මේ ඔබම විසින් ඉදිරිපත් කරපු මේ ලිපියෙම තියෙනවා. ඔබේ කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට ඉදිරිපත් කරපු මේ ලිපිය තියෙනවා. විදුලි බල මණ්ඩලය සඳහන් කරලා තියෙන මූල්‍ය පරිවය බිලියන 53 වැරදි කියලා. බිලියන 53යි නෙමෙයි මේක බිලියන 53.9ක් තිබුණාට මේක වෙන්න ඕනේ 45.9යි. කියන්නේ බිලියන 8ක්. මූල්‍ය පරිවය ගණනය කිරීමේදී රටේ පොලි අනුපාත දන්නවා, ගෙවන්න තියෙන ණය ප්‍රමාණය දන්නවා, ඒ අනුව ගෙවිය යුතු පොලිය දන්නවා. බිලියන 8ක්. අර ඉංජිනේරු ඔබදු කිව්වා වගේ මේ බිලියන 10 සිම්පල් කියන්න පුළුවන් බිලියන 700 සරකද්දි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අවුරුද්දෙත් අපේක්ෂා කරන බිලියන 9ක හදිසි මිලදී ගැනීම වලට යන. දැන් මේවා සැලසුම් සහගතව ජනතාවට බරපතල ක්‍රියාමාර්ග. අපි ප්‍රශ්න කරන්නේ මේ ෆයිනෑන්ස් කෝස්ට් එකේ බිලියන 8ක් අඩු වෙන්න ඕන. බිලියන 8ක් අඩු වෙනවා. ඒ කියන්නේ 100ට 1ක් විදුලි බිලේ 100ට 1ට 1.5කට ආසන්න ප්‍රමාණයක් තවත් විදුලි බිලෙන් අඩු කරන්න පුළුවන්. ඔය යෝජනා කරපේ කනු. අනිත් පැත්තේ මේ තියෙන විදුලි බල මණ්ඩල ඉදිරිපත් කරපු මේ අවස්ථා කීපයක මේ ස්ලයිඩ්ස් එක ඔබ දැක්කා. මේක තමයි ජස්ටිෆිකේෂන් එකට ඉදිරිපත් කරලා තියෙන පිරිවැය සහ ආදායම අතර පරතරය. වෛද්‍ය නලින්ද කිව්වා විදුලි බල පනතේ 9යි අංක 30 වෙනි වගන්තිය කියනවා. මිල තීරණය කළ යුත්තේ පිරිවැය පරිමසා ගැනීමට. ලාභය ඉපීමට නෙමෙයි. ඒතර පිරිවැය පරිමසා ගැනීමට මිල තීරණය කරන්න යනකොට එහෙම නෙමෙයි කියලා විදුලි බල මණ්ඩලය මේ ගණන් හදපු අයට නොතේරෙන්නේ ඇයි? නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත මිනිස්සු අපි මේ රටේ මිනිස්සු අත්‍යශය පීඩාවට පත් වෙලා තියෙන ගෞරව කොමසාරිස් කොමිසමේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සභාපතිවරු කොමසාරිස්වරුන් අපි ඉල්ලන්නේ. එනිසා මේ කාගේ හරි ඌමනාවකට එහෙම නැත්තම් වෙනත් ජාවාරමක ඌමනාවකට ඉඩ හදනවා නම් ඒව නවත්තන එක අර එක මහත්මෙක් කිව්වාගේ අධ්‍යාපනය ලැබු මිනිස්සුන්ගේ වගකීමක්. මිනිස්සු සූරා කරනවා. මම ඔබට දැන් පෙන්නන්නම් මාස දෙකක විදුලි බිල රුපියල් 17යි විදුලි බිල 151000 දක්වා වැඩි වෙලා තියෙන හැටි. මිනිස්සු සූරා කරනවා. මිනිස්සුන්ට අමාරුයි, අපහසුයි. අපි අහනවා මෙතන තියෙනවා මේ කොස්ට් එක වැඩිවීම පිළිබඳ කාරණේ අපි ප්‍රශ්න කරන්නේ මෙන්න මෙතනින්. 2023 අවුරුද්දේ වැඩි කරලා වියදම බිලියන 48.9යි. 2024 ගරු සභාපතිතුමනි බිලියන 135යි. බිලියන 86ක් වැඩි. මේක ඉතාම සංගවුම් සහගතවල තියෙනවා. සංගවල තියෙනවා සමහර ප්‍රොජෙක්ට් වලට ටෙන්ඩර් කරුවන් එකඟ වෙන්න ගන්න දෙගුණ කරලා මේක දාලා තියෙනවා. සමහර ප්‍රොජෙක්ට් වලට ටෙන්ඩර් කරුවන් එකඟ වෙච්ච ගන්න දෙගුණ කරපුවා මේක දාලා තියෙනවා. ඉතින් එතකොට ඒව කොහොම දෙකපාර අය කරන්නේ? අනිත් එක ගිනුම් කරන ප්‍රතිපත්ති තියෙනවා. අපි පිළිගත්ත ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඒ අනුව තමයි ගිනුම් තබන්න ඕනේ. කැපිටල් කෝස්ට් එකක් එකවර අඩු කරන්නේ නැහැ. ප්‍රාග්ධන වියදමක් එකවර එක අවුරුද්දකින් අඩු කරන්නේ නැහැ. ෂෙවෙන් කිරීම හැටියට එහෙම නැත්නම් ඒකේ ජීවිත කාලය බලලා ඒකෙන් අඩු කරන්නේ. අපි අහනවා මේ ප්‍රශ්නට ඔබට දීලා තියෙන උත්තරේ සාධාරණ නැහැ. ඔබේ කොමිසමේ ඉන්නවා මේ මූල්‍ය ශේෂය පිළිබඳ දැනුම තියෙන අය ප්‍රාමාණික විද්වතුන් මෙතන අදහස් ඉදිරිපත් කළා. මේ හරහත් බිලියන 80ක් වැඩි කරලා තියෙන එක සාධාරණ නැහැ. මේක ජනතාවගෙන් අඩු වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ තියෙන ඩිස්ට්‍රිබියුෂන් කෝස්ට් එක. මේ ඩිස්ට්‍රිබියුෂන් කෝස්ට් එක ඇතුලේ සේවකයන්ගේ පඩි නැඩි පවා තියෙනවා. මේ සියලු දේවල් ඇතුලේ තියෙනවා. හැබැයි පඩි වැඩිවීමකුත් නැතුව තියෙද්දි
බිලියන 77ක 133 දක්වා වැඩි වෙලා තියෙනවා. ෂෙයා ඇතුළු ඔක්කොම මේක ඇතුළක්. මේ දෙකේ වෙනස විතරක් 2024 අවුරුද්දේ බිලියන 140යි. ෆයිනෑන්ස් කෝස්ට් එක අයිටම් 3යි මම මේකෙන් අරගත්තේ. ෆයිනෑන්ස් කෝස්ට් එක බිලියන 8ක් වැඩියෙන් සාදාලා තියෙනවා. බිලියන 148යි. ඇස්තමේන්තුගත ආදායම බිලියන 710යි. ඒ බිලියන 710ෙන් මේ බිලියන 148යි කියලා කියන්නේ 120කට වැඩියෙන් විදුලි බිල අඩු කරන්න පුළුවන්. මේ just number වලින් ගත්ත calculation එක. හැබැයි ජනතාව ගැන හිතමින් පිරිවැය අවම කිරීම නැත්නම් පිරිවැය පිරිමසා ගැනීමට මිල තීරණය කරනවා කියන කාරණේ ගැන හිතමින් නම් විදුලි බල මණ්ඩලය මේ දත්ත ඉදිරිපත් කරලා තියෙන මහ ජන උපයෝගිතා කොමිසම අවසර ගැනීම සඳහා අපි හිතනවා ඔබ නැවත මේ ගණනය කිරීම කරන්න. අපි කොමිසමෙන් ඉල්ලනවා මේ ඉදිරිපත් කරපු කරුණු ඔබේ කොමිසමට මේ සාක්ෂිකරුවන් ලෙස පැමිණෙමින් ජනතාව වෙනුවෙන් අපි සාක්ෂි දුන්නේ මේ මිල වැඩි මේ අඩු කිරීම සාධාරණ නැහැ. සාධාරණ නැහැ. 2023 අවුරුද්දේ අවස්ථා තුනක වැඩි කරා. 166ක් එකපාර, 114ක් එකපාර, 118ක් තව පාරක්. 2023 ඔක්තෝබර් 28 වැඩි කරේ මේ අවුරුද්දටත් එක්ක. එතකොට දැන් මිලවල් අඩු වෙලා තියෙන්නේ. ජනන කොස්ට් එක අඩු වෙලා තියෙන්නේ. බිලියන 80කින් ජනන කොස්ට් එක අඩු වෙලා තියෙනවා. බිලියන 80කින්. එතකොට ඒහා සාපේක්ෂව සැලකිල්ලට ගනිද්දී අනෙකුත් මේ පිරිවැය වැඩ කිරීම හරහා තියෙන්නේ තවත් සුප්‍රසිද්ධ ලෙස කොල්ල කෑමක් ජනතා සූරා කෑමකට ඉඩ හදා ගැනීමක් කියලා අපි චෝදනා කරන විදුලි බල මණ්ඩලයට අපි කොමිසමෙන් ඉල්ලා සිටිනවා ජනතාව පීඩාවට පත් කරමින් මේ කරන ක්‍රියාවලිය නවත්තන්න මේ මිල අඩු කිරීම 103.4 නවතින්න ඉඩ දෙන්න එපා ඔබ අපි ඔබෙන් ඉල්ලනවා මේ අපි ඉදිරිපත් කරන කරුණු අතර ඉදිරිපත් කරන්නේ අවම 120යි 30යි අතර ප්‍රමාණයක් අර කියන ලාභත් තියාගෙන ෂෙයාකරණය කරලා මේ අදහස් දැක්වීම ඇතුළත් අපි ඉදිරිපත් කරන්නේ කොමිසම මහ ජනතාවගේ කොමිසම ලෙස සලකමින් මහ ජන උපයෝගිතා කොමිසම ජනතාවගේ විදුලි බල අඩු කිරීම සඳහා අදහස් දැක්වන්න කියන ඉල්ලා සිටමින් ඒ නිසා විදුලි බල මණ්ඩලයේ මේ ඉදිරිපත් කරපු කරුණු ඇතුළේ තියෙන්නේ ජනතාව පීඩාවට පත් කරන ඒ මිල වැඩි කිරීම වල තිබිච්ච බලපෑම අද ආයතන ගණනාවක් වැහිලා පෞද්ගලිකාංශ සේවකයන් බරපතල ප්‍රශ්නයක් වැටුප් වැඩිවීම නැ සුළු පරිමාණ කර්මාන්ත 140ක් වැහිලා තියෙන්නේ සමේ නැවත ආර්ථිකයට පණ දෙන්න විදුලි බල මිල අඩුවීම අතිශය බලපෑමක් කරනවා ඒ නිසා මේ ඉදිරිපත් කරන කරුණු මත මේ බිලියන 150කට වැඩි ප්‍රමාණයක් පිරිවැය වැඩි කරලා තියෙනවා කැපැසිටි සහ ඩිස්ට්‍රිබියුෂන් වගේම ෆයිනෑන්ස් කෝස්ට් එක ඇතුලේ ඒවා අඩු කරලා විදුලි බිල 120 30 අතර ප්‍රමාණකින් අඩු කරලා ජනතාවට සහන ලබා දීම සඳහා ඔබගේ කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දෙන්න කියලා ඉල්ලීම කරමින් අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා මම නැවත ඉල්ලා සිටිනවා මම නැවත කියා සිටිනවා මේ කොමිසම මහ ජනතාවගේ කොමිසම මිස ඇමතිවරයාගේ කොමිසම බවට පත් නොවෙන්න ඔබතුමාලා කටයුතු කරයි කියන විශ්වාසයෙන් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා බොහොම ස්තුතියි